අද විද්දි ශ්‍රී ලංකා ක්‍රිකට් යම්කිසි මට්ටමකින් පසුබෑමකට ලක් වෙලා තිබුණත් ඒ කාලේ අපේ සිංහ කොල්ලෝ ක්‍රිකට් ලෝකය පුරාම තමන්ගේ ආධිපත්‍යය තමයි පතුරවගෙන හිටියේ. දැන් කාලයේදී තමන්ගේ ලොකුම ප්‍රතිවාදියා බංග්ලාදේශය කරගෙන හිටියට අතීතයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානතම ප්‍රතිවාදීන් උනේ ඕස්ට්‍රේලියාව වගේ රටවල්. ඒ කොහොම වුණත් ශ්‍රී ලංකා කණ්ඩායම තුල විවිධ අත්වැරදීම් අද වගේම ඒ කාලයේදීත් සිද්ධ වෙලා තියෙනවා. ඒත් මේ දේවල් අත්වැරදීම් කියලා කිසිම වෙලාවක පැත්තකට දාන්න පුළුවන් දේවල් නෙමෙයි. මොකද මේ සුළු අත්වැරදීම් නිසා සම්පූර්ණ තරගයක් වුණත් එහෙන් පිටින්ම අනික් පැත්ත හැරුණු අවස්ථා තිබුණ නිසා. ඒ විතරක් නෙවෙයි මේ වගේ දේවල් නිසා මුළු ක්‍රිකට් ඉතිහාසයේම වෙනස් වුණු අවස්ථාත් ඕනෑතරම් සිද්ධ වෙලා තියෙනවා. එදින් අද අපි මේ වීඩියෝවෙන් ඔයාලට අරගෙන ආවේ මේ වගේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් අතින් සහ ක්‍රිකට් පාලක මණ්ඩලය අතින් සිද්ධ වුණු වැරදි 10ක් පිළිබඳවයි. අංක 10 2011 ලෝක කුසලානයේදී චමින්දවාස්ව ඉවත් කිරීම. චමින්දවාස් කියන්නේ පන්දුවෙන් මුළු ලෝකයේම බෙහිතියට පත් කරපු වමාත් වේග පන්දු යවන්නේ. ඉතින් මේ විශිෂ්ට පන්දු යවන්න 1994 වසරේදී සිය එක් දින ක්‍රිකට් දිවිය ආරම්භ කරලා 2009 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙනවා. ඒ එක් දින ලෝක කුසලාන හතරක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කෙරමින්. නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් වලින් ඉවත්වීමෙන් අනතුරුවත් 2011 වසරේ පැවැත්වුණු එක් දින ලෝක කුසලාන තරගාවලියේ අවසාන මහා තරගවලට ක්‍රීඩා කිරීමට වාස් කැමැත්ත පළ කර තිබුණා. නමුත් ඒ පිළිබඳව එවකට කිසිදු තැකීමක් නොකළ එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව චමින්දවාස් වෙනුවට 26 හැවිරිදි යෝන් දඟපන්දු යවන ක්‍රීඩක සුරාජ් රන්දීව්ව සංචිතියට කැඳෙව්වා. නමුත් එම තීරණය චමින්දවාස් වුණා නම් ප්‍රබල ඉන්දියානු පිතිකරන ලයිස්තුවට ප්‍රබලම අභියෝගයක් ඇති කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකිවන්නට තිබුණා. මොකද වාස් කියන්නේ ඒ වගේ ලෝක කුසලාන අවසාන මහා තරග තුනක් ක්‍රීඩා කරලා තිබුණ අද්දකින් සහිත පන්දු යවන්නෙක් නිසා. ඇතැම් විට එදා වාස් ක්‍රීඩා කළා නම් 2011 ලෝක එක් දින ක්‍රිකට් ශූරයන් වශයෙන් කිරුළු පැළඳීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හැකිවන්නට ඉඩ තිබුණා. අංක 9 2021 T20 ලෝක කුසලානයේ ඩේවිඩ් මිලර්ට එරෙහිව ලහිරු කුමාරව පන්දු යැවීමට කැඳවීම. ඩේවිඩ් මිලර් කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ප්‍රහාරාත්මක පිතිකරුවෙක් කියන එක ගැන කිසිම තර්කයක් නැහැ. මේ ගැන දැන දැනම අපේ අය කරපු වැරැද්දක් තමයි දැන් මේ කියන්න ලෑස්ති වෙන්නේ. මේ සිද්ධිය සිද්ධ වෙන්නේ 2021 අවුරුද්දේ T20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටේදී. ලකුණු 143ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු පිතිකරන බලකායේ මැද පෙළ දුර්වල කිරීමට වනිදු හසරංග ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා. ඒ වනිදු 16 සහ 17 පන්දුවාරවලදී ලබාගත් කඩුලු ත්‍රිත්වයත් සමගින්. ඒ අනුව ජයග්‍රහණය සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායමට අවසන් පන්දුවාරය තුල ලකුණු 15ක් ලබා ගත යුතුව තිබුණා. චාමික කරුණාරත්න, දසුන් ශානක සහ ලහිරු කුමාර ඉදිරිව සිටියා. ඒ අතරින් ශ්‍රී ලංකා නායකයා පන්දුව බාර කළේ ලහිරු කුමාර වෙතටයි. පන්දු යවන්නාගේ අතින් සිදුණු කුඩා වැරදීමක් වුවත් පන්දුව 6 සීමාවට පිටතින් නතර කිරීමට හැකියාවක් ඇති ඩේවිඩ් මිලර් සහ රබාඩා පන්දුවට පහර දෙන්නට උනා. පළමු පන්දුවට 1 ලකුණකට ප්‍රතිමාරු කරගත් රබාඩා ඩේවිඩ් මිලර්ට පිතිකරන අන්තය බාර කළා. ඉන් අනතුරුව දෙවන සහ තෙවන පන්දුවලට ඔහු පන්දුව නතර කරනු ලැබුවේ 6 සීමාව වෙත පන්දුව හරවා යවමින්. සිව්වන පන්දුවට ඔහු නැවතත් 1 ලකුණක් ලබාගත් අතර පස්වන පන්දුවේදී 4-5ක් එල්ල කිරීමෙන් තරගයේ ජය තමන් සතු කර ගැනීමට රබාඩා කටයුතු කළා. නමුත් මේ අවස්ථාවේදී ලහිරු කුමාර වෙනුවට දසුන් ශානක විසින්ම පන්දු යවීම සිදු කළා නම් තරගයේ ජය පෙරදුම වෙනස් විදිහකට අවසන් වෙන්නට තිබුණා. අංක 8 ශර්මාගේ උඩපන්දුව ගිලිහීම. 2014 නොවැම්බර් මාසේ 14 වෙනිදා ශ්‍රී ලංකාව වගේම ඉන්දියානු ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට අමතක නොවන දවසක්. ඒ දවස තමයි එක් දින ඉනිමක එක් පිතිකරුවෙකු විසින් වාර්තා කරනු ලැබූ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා වුණේ. ඒ තමයි ඉන්දියානු ආරම්භක පිතිකරු රෝහිත් ශර්මා විසින් වාර්තා කරපු ලකුණු 264ක ඉනිම. ඔහුගේ මේ ඉනිම වාර්තා වුණේ එක් දින ක්‍රිකට් ඉතිහාසයේ
පිතිකරුවෙකු විසින් වාර්තා කරනු ලැබූ වැඩිම ලකුණු සංඛ්‍යාව වශයෙන්. එහිදී ඉන්දිය කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 404ක් රැස් කරගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 251ක් පමණයි. නමුත් එහිදී සිදු වූ විශේෂිතම සිදුවීම වුණේ රෝහිත් ශර්මා ලකුණු 4ක් පමණක් රැස්ව සිටියේදී ලබා දුන් උඩපන්දුවක් ගිලිහි යාමට ලක්වීමයි. ශමින්ද එරංගගේ පන්දුවකට එල්ල කරනු ලැබූ පහරක් උඩපන්දුවක් වශයෙන් ඇදී යද්දී තිසර පෙරේරාගේ අතින් එම උඩපන්දුව ගිලිහි ගියා. එයින් ප්‍රයෝජනීයටගත් රෝහිත් නැවතුනේ වාර්තාගත ඉනිමක් ක්‍රීඩා කරලයි. අංක 7 2003 ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේදී අරවින්ද ද සිල්වාගේ දැවියාම ඉන්දියාව සහ කෙන්‍යාව අවසාන මහා තරගයේ ඉඩකඩ වෙන්කර ගැනීම වෙනුවෙන් තරඟ වදිද්දී ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාවට එරෙහිව අවසාන මහා තරගයේ තම අසුන වෙන්කර ගැනීම වෙනුවෙන් තරඟ බිමට පිවිසියා. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 212කට සීමා කරවීමට චමින්දවාස් ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු බලෑණිය සමත් වුණා. හාඹයාමේ ඉනිමක් ක්‍රියාත්මක කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව ලකුණු 43කට කඩුලු 4ක් වශයෙන් තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි අති දක්ෂ පිතිකරු යුගලක් වූ කුමාර සංගක්කාර සහ අරවින්ද ද සිල්වා ඉනිම ගොඩ නගමින් සිටියා. නමුත් මේ මොහොතේදී අනවශ්‍ය ලකුණක් ලබා ගැනීමට යාමේදී අරවින්ද ද සිල්වා ඩිරෙක්ට් හිට් එකක් මගින් දුවද්දී දැවියාමකට හසු කර ගැනීමට ඇන්ඩි මිෂෙල් සමත් වෙනවා. ඒ අවස්ථාවේදී විස්තර විචාරකයන් සඳහන් කළේ ඔස්ට්‍රේලියාව අවසාන මහා තරගයට සුදුසුකම් ලබා අවසන් බවයි. ඇතැම් විට ඒ සිදුවීම සිද්ධ නොවුණා නම් ශ්‍රී ලංකා කණ්ඩායම 2003 වසරේ ලෝක ශූරයන් වශයෙන් කිරුළු පළඳින්නටත් ඉඩ තිබුණා. අංක 6 කුසල් ජනිත තහනම් උත්තේජක භාවිතයට වර්ධකරු වීම. මේ සිද්ධිය නම් ක්‍රීඩකයන්ගේ පිට දාලා අත විහදා ගන්න පුළුවන් සිද්ධියක් නෙමෙයි. මේ සිදුවීමේ වගකීමෙන් වැඩි කොටස ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් දැරිය යුතු බව මූලින්ම කියන්න ඕනේ. මේ සිදුවීමට මුහුණ පෑවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවෙකු වගේම කඩුලු රකින්නෙක්ද වන කුසල් ජනිත් පෙරේරායි. 2015 වසරේ දෙසැම්බර් මාසයේ කටාරි රසායනාගාරයක සිදු කළ කුසල්ගේ මුද්‍රා පරීක්ෂණයකදී හෙළිුණේ ඔහු විසින් තහනම් උත්තේජක භාවිතයට ගෙන ඇති බවයි. ඒ වෙනුවෙන් ඔහුට තරංග තහනමකට ලක්වීමකට සිදු වූ අතර නැවත එම සාම්පලයේම පැරිසියේදී පරීක්ෂාවට ලක් කළ විට ඔහු නිර්දෝෂී බවට සනාථ වුණා. ඒ වෙනුවෙන් තහනම් උත්තේජක මර්ධන ඒජන්සිය විසින් ඔහුට ඩොලර් ලක්ෂ 5ක වන්දියක්ද ගෙවනු ලැබුවා. මේ සඳහා හේතු වී ඇත්තේ ඔහුගේ ආබාධයක් වෙනුවෙන් ලබාගත් ඖෂධයක් බව සඳහන් වෙනවා. ක්‍රිකට් පාලක මණ්ඩලයේ විසින් ක්‍රීඩකයන් පිළිබඳව නේසි පරිදි සොයා බලා කටයුතු නොකිරීම හේතුවෙන් කුසල්ට ඔහුගේ ක්‍රිකට් දෙවියේ මාස කිහිපයක්ම අහිමි වී ගියා. අංක 4 2011 ලෝක කුසලාන අවසාන මහා තරගයේදී ගෞතම් ගාම්බීර්ගේ උඩපන්දුව අතහැරීම. අපි ආපහු 2011ට යමු. 2011දී අපේ අතේ තිබ්බ ලෝක කුසලානෙනි මිස්ුනේ. 2011 ලෝක කුසලාන අවසාන මහා තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවෙද්දී ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. මහේල ජයවර්ධනගේ විශිෂ්ට ශතකයත් සමගින් ලකුණු 274ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කරන්නට එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙනවා. හාඹයාමේ ඉනිමක් ක්‍රියාත්මක කළ ඉන්දිය කණ්ඩායමේ වටිනා කරුළු දෙකක් කල් වේලා ඇතුවම දවා ගන්නට ලාසිත් මාලිංග විසින් කටයුතු කරද්දී ඉන්දිය කණ්ඩායමේ නැංගුරම බවට පත්වීමට ගෞතම් ගාම්බීර් සමත් වුණා. නමුත් සුරාජ් රන්දීව් විසින් ක්‍රියාත්මක කළ 14 වන පන්දු ආරේදී ගාම්බීර් විසින් එල්ල කළ පන්දුවක් උඩ පන්දුවක් ලෙසින් ඇදී යද්දී නුවන් කුලසේකර විසින් එය බිම හෙළනු ලැබුවා. එයි ඉන්දියාව ජයග්‍රාහී ඉලක්කයට ලකුණු 207ක් පසුපසින් සිටියදී අනතුරුව මහේන්ද්‍ර සිං ධෝනි සමගින් එක්ව ගාම්බීර් අග්නා ඉනිමක් දියත් කරමින් ජයග්‍රහණය පෙනෙනතික් මානේදී ලකුණු 97කට දෙවි ගියා. කෙසේ නමුත් 14 වන පන්දුවාරයේදී මේ කඩුල්ල තවා ගත්තා නම් ශ්‍රී ලංකා කණ්ඩායමට තව දුරටත් ජයග්‍රහණී බලාපොරොත්තු තබා ගන්නට තිබුණා. අංක 3 2007 ලෝක කුසලානිය. 2007 ලෝක කුසලානියත් ශ්‍රී ලංකා කණ්ඩායමට 99න් මිස්සුණු ලෝක කුසලානියක් කිව්වොත් බොහොම නිවැරදි. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියාව තමන්ට ලැබුණු මල තනතිරුවෙන් උපරිම ප්‍රයෝජනයට ගනිමින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දිගට හරහට පහර දෙන්නට වුණා.
ඒ අතර ඔස්ට්‍රේලියාවේ ඇඩම් ගිල් ක්‍රිස්ට් ලකුණු 149ක් වාර්තා කිරීමට සමත් වුණේ එක් දින ලෝක කුසලාන අවසාන මහා තරගයක ක්‍රීඩකයෙක් වාර්තා කළ වැඩිම ලකුණු ප්‍රමාණයක් වාර්තා කරමින් කෙසේ හෝ තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීමත් සමගින් තරගය පන්දුවාර 38කට සීමා වුණා පිළිතුරු ඉනිම හඹා යාමේදී නොසිතූ පරිදි තනතිල්ලේ සිදු වූ වෙනස්කම් නිසා ශ්‍රී ලංකා පිතිකරුවන් දැඩි ලෙස ආසරණ වන්නට වුණා තරගයේ 33 වන පන්දුවාරයේදී අයහපත් ආලෝක තත්වය හේතුවෙන් තරගය නතර කළ අතර ඒවන විට ඩක්වර්ත් ලොයිස් න්‍යාය අනුව ජයග්‍රහණිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 3ක් තුල ලකුණු 68ක් අවශ්‍ය වී තිබුණා තරඟ තීරක විසින් පසුවදා එම පන්දුවාර 3 ක්‍රියාත්මක කළ හැකි බව දන්වා සිටියද දඟපන්දු යවන්දන් පමණක් යොදා ගැනීමට එකඟතාවය පළ කිරීම නිසා ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන ඉදිරි පන්දුවාර 3ක් එදිනම ක්‍රීඩා කිරීමට තීරණය කළා. නමුත් එම පන්දුවාර 3 තුල ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 9ක් පමණයි. තරඟ තීරක පසුව පවසා සිටියේ ශ්‍රී ලංකාව ලබාගත යුතුව තිබුණේ ලකුණු 46ක් පමණක් බවයි. අංක 7 චැම්පියන්ස් ට්‍රෝෆි අවසාන මහා තරඟයේදී සෆ්රස් අහමඩ්ගේ උඩ පන්දුව අත්හැරීම. මේ සිද්ධිය සිද්ධ වුණේ 2017 චැම්පියන්ස් ට්‍රෝෆි කුසලාන තරඟාවලිය අතරතුරයි. එදා බී කාණ්ඩයේ 12 වන තරඟයේ වශයෙන් පැවැත්වුණු තරඟය ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර පැවතුණා. එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49යි පන්දු දෙකක් තුල සියලුම දෙනා දැවී රැස් කරගෙන සිටියේ ලකුණු 236ක් පමණයි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පකිස්තානු පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කිරීමට තරඟයේ ජය අනිවාර්ය කොටගත් ශ්‍රී ලංකා පන්දු බලඇණිය සමත් වුණා. ඒ අනුව මොල්පෙල පිතිකරුවන්ගෙන් සාර්ථක වූයේ ෆකර් සමාන් පමණයි. නමුත් නායකත්වයේ ඉනිම ක්‍රීඩා කළ පකිස්තානු නායක සෆ්රාස් අහමඩ් නොදැවී ලකුණු 61ක් ලබා ගනිමින් පකිස්තාන කණ්ඩායම සුරැකිව ජයමාවත වෙත කැඳවාගෙන යාමට එහිදී සමත් වුණා. නමුත් ඒ අතරතුරදී සෆ්රාස් ලබා දුන් උඩ පන්දු දෙකක් ශ්‍රී ලංකා පන්දු රකින්නන් විසින් බීම හෙලනු ලැබුවා. ඉන් ලසිත් මාලෙංගගේ පන්දුවකට ෂෝට් මිඩ් විකට් කලාපයේ පන්දු රකිමින් සිටි තිසර පෙරේරා වෙත ලැබුණ පහසු උඩ පන්දුව ගිලිහි යාම තරඟයේ වෙනස් වීමට බලපෑ බව සඳහන් කරන්නට පුළුවන්. අංක 1 නව ශ්‍රීලන්තයේ සමග පැවති තරඟයේදී දුවද්දී දැවී යාමක් ලබා ගැනීමට නොහැකි වීම. 2023 වර්ෂයේ මාර්තු මාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නව ශ්‍රීලන්තයේ සමගින් ටෙස්ට් තරඟාවලියක් සඳහා සූදානම් වුණේ 2023 ටෙස්ට් ලෝක කුසලානයේ අවසාන මහා තරඟයේ සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් යම් බලාපොරොත්තුවක් තබා ගැනීම සඳහායි. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 355ක් රැස් කළ අතර නව ශ්‍රීලන්ත කණ්ඩායම ලකුණු 373ක් රැස් කළා. දෙවන ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 302ක් රැස් කිරීමත් සමග නව ශ්‍රීලන්තයට ලකුණු 285ක ජයග්‍රාහී ඉලක්කයක් හිමි වුණා. දෙවන ඉනිමේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් නව ශ්‍රීලන්ත කණ්ඩායමට දැඩි අභියෝගයක් එල්ල කිරීමට සමත් වුණා. ඒ අනුව නව ශ්‍රීලන්ත කණ්ඩායමේ සාර්ථක වූ පිතිකරුවන් වූයේ නායක කේන් විලියම්සන් සහ ඩැරන් මිචෙල් පමණයි. ඒ අතරින් විලියම්සන් නායකත්වයේ වගකීම ඉටු කරමින් නව ශ්‍රීලන්ත කණ්ඩායම අවසන් පන්දුවේදී ජයග්‍රහණය වෙත රැගෙන ගියා. නමුත් අවසන් පන්දුවේදී දුවද්දී දැවී යාමකට හසුකර ගැනීමට කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට අවස්ථාව තිබුණා. ඔහු එම අවස්ථාව නිසියාකාරයෙන් භාවිතා කිරීමට අපොහොසත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ 2023 ලෝක කුසලාන තරඟාවලියේ තව දුරටත් රැඳී සිටීමේ බලාපොරොත්තු එම නිසා සුන් වී ගියා.